මිනිස්සු ජීවිතය සතුට හොයාගෙන විවිධ විවිධ දේවල් කරනවා. එක එක එක්කෙනාට විවිධාකාරයි. අභිලාෂ්ක සතුට තියෙන්නේ ලිහිණි ළඟ. ලිහිණිග සතුට තියෙන්නේ අභිලාෂ් ළඟ. ඒත් ඒ දෙන්නට එක තැනකට වෙලා ඒ සතුට බෙදාගන්න ඒ සතුටත් එක්ක ජීවත් වෙන්න ගොඩක් බාධක තියෙනවා. කොහොමුණත් අභිලාෂ් තාමත් ලිහිණි ගැන අදහස තමන්ගේ හිතින් අයින් කරගෙන නැහැ. එත් ලිහිණි බලෙන්ම වගේ තමන්ගේ හිතින් අභිලාෂ්ව අයින් කරන්න උත්සාහ කරනවා. ඒ කවදාවත් ලිහිණිට අභිලාෂ් ළඟට ලං වෙන්න බෑ කියලා එයාගේ හිත හොඳටම දන්න නිසා. මේ වෙනකොට ලිහිණි ආයෙමත් අභිලාෂ් ඔෆිස් එකට ආවේ කම්පැනි එකේ අවශ්‍යතාවයක් වෙනුවෙන්. එත් වැඩි ඉවර වෙලා ගෙදර යන්න එළියට බහපු ලිහිණි ළඟට අභිලාෂ් වාහනෙන් ආවා. ඇවිල්ලා එතෙන්දී එයාව බලෙන්ම වගේ වාහනයට නැග්ග ගන්න උත්සාහ කරා. කොමාරී ලිහිණි තාම ගෙදර ආපු නැති එක ගැන නයනා හිටියේ ගොඩක් බයෙන්. ලසන්තට කෑ ගැහුවෙත් ඒක නිසා. කොමාරී ලසන්ත ලිහිණිව හොයාගෙන ගියාට ලසන්තට ලිහිණිව මුණගැහෙන්න කලින් ලිහිණි ගෙදර ඇවිල්ලා තිබුණා. පරක්කුනේ ලසන්තයි එනකම් බලන් ඉඳලා තමයි අම්මේ මට යාව හම්බුනේ නේ. අම්මපා මූනම් එක අතකට වැඩක් නෑ මේ තිරිසනුන්ට බැනලත් උන්ට මොලයක් නෑනේ. අපි යමු ලොක්කීගෙට. මේක එකන් ආපු නාපු එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. ලසන්තයා මොකක් නමුත් ලොකු අඩව්වකට ලෑස්ති නෝගේ මට තේරෙන්නේ. හොඳ බලමුකෝ. ඕ පොඩ්ඩි ටිකක් රෑ වුණා. අද හුඟ දවසකින් කොල්ලව හම්බුණානේ. සතුටු ඇති නේද? මොකද්ද පොඩ්ඩි කතා කරන විදිය? වෙනද කතා කරන විදිහම තමයි. මං වැරදි දෙයක් කිව්වේ නෑනේ. මං ආදරය කරන්න පටන් ගත්ත කාලේ ඔයා ආදරය කරලා තිබුණේ නෑ පොඩ්ඩි. ඒ නිසා ඔයාට මාව විහිළුවක් වුණා. මං ආදරය නිසා විඳවන කාලේ ඔයා විරහව විඳලා නෑ. ඔයා අදත් මට හිනා වෙනවා. ඒත් පොඩ්ඩි කවදාවත් අක්කා ප්‍රාර්ථනා කරන්නේ ඔයාට මේ දුක තේරෙන්න කියලා. මං විඳින වේදනාව ඔයා කවදාවත් විඳින්න ඕනේ නෑ පොඩ්ඩි. සීන කන්දන ආදරේ ලිහිණි ස්කෙච් එක ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තිබුණා. කම්පැනි එක බලාපොරොත්තු වෙන විදියටම ලිහිණි වැඩ ටික කරලා තිබුණා. ඒක නිසා රමණි වගේම හැමෝම ගොඩක් සතුටින් තමයි හිටියේ. අභිලාෂ් අප්සෙට් එකේ හිටියට අභිලාෂ්ගේ අප්සෙට් එක එයා පෙන්නුවේ නැත්තේ අනිත් අයගේ සතුට. එයා නිසා නැති කරලා දාන්න හොඳ නැහැ කියලා එයාට හිතුණ නිසා. ලකුණාන්න මොකද? මං පුංචි කතාවක් කියනවා. ඕන් අහගන්න. ඔන්න ලකුණාන්න කැලේ සත්තු අතරේ දුවන තරගයක් තිබුණලු. ඔන්න තරගයක් තිබුණා. අනිත් සත්තු දුවලා 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 තෑගි ගන්නකනුත් පත්තෑය නැහැලු. කවුද මැත්තේ පත්තෑය? පත්තෑයට මොකද වෙලා තියෙන්නේ? අනේ පැටිමේ, ඔය අපබ්‍රංශ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ තුඹ ළඟමනේ. මන් දන්නේ ඇහුවා. ඔහොම හොඳයි කතා ඇහුවා. මම කියන්නම්කො, පත්තෑය තාම දුවන්න සපත්තු දානවලු. ඒකට කකුල් 100ක් විතර තියෙනවනේ මේස් දාන්නත් එපා ඉතින්. අබ්බේ ඇති අන්තන් ලොකුණුනගේ පොඩ්ඩක් කිනාව බේරෙන්ට ගත්තා. නැත්තං හිටියම ඇඳිරිගෙට කැවුම් දික්කරා වගේ නැද්ද පුංචි මහත්තයා? පැටි
පුංචි මහත්තයා. ඒක නෙවෙයි, පුංචි මහත්තයාගේ කෝවද මාර්ග බාධකේ. මොකක්ද ඇහුවේ පැටි? මට ලොකු නෝනා ඉන්නවා කියලා මතක වුණා. මොකෝ පැටි පැටි, ඒ නෝනට එහෙම මොනහරි කියලා අහුනොත් එහෙම මේ ගෙදරින් යන්න බලාගෙන ඉන්න. තේරුණානේ? මේ අහගෙන යනවා මේ ටික. තීෂ මාර්ග බාධකයක් නෙවෙයි, මාර්ග සංඥාවක්. මේ ප්‍රශ්නේදී අපිට පාර පෙන්නුවේ තීෂා. දැන් යන්න පුළුවන්. අම්මා, තමන් වැරද්දක් කරලා ඒ වැරද්ද නිවැරදි කරගන්න මිනිස්සු ඔය වගේ දේවල් කරනවා. තීෂා කරපු දේ හරීම සාමාන්‍ය දෙයක්. දැන් ඔය කියන්න උත්සාහ කරන්නේ හැමදේම කළේ අර කෙල්ල කියලාද? නෑ අම්මා, අම්මට හිතෙන දේ හිතන්න අම්මට අයිතියක් තියෙනවා. ඒත් ඇත්තටම හරි දේ කරේ කවුද, ඇත්තටම අපේ ගැලවුම්කාරයා කවුද කියන එක කාලේම අම්මට තේරුම් කරලා දෙයි. මේ කාලේ ප්‍රශ්න විසඳනකන් හිටියානම් මේ ඩීල් එකත් එහෙම්මම නැති වෙලා යාවි. කිසිම දෙයක් කාලේ විසඳනකල් ඉන්න ඕනේ නෑ අභිලාෂ්. මේ ටික අහගන්න. ලබන මාසේ ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එකට ලෑස්ති වෙන්න. ඕකේ? සීන කැන්දන ආදරේ. ජීවිතයට ආදරය අරගෙන එන හීන කැන්දන ආදරේ ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව ලසන්ත ලිහිණිව හොයාගෙන ගියාට ලසන්තට ලිහිණිව හොයාගන්න බැරි වුණා. මොකද ලසන්ත ලිහිණිව හොයාගෙන යන අතරේ ලිහිණි ගෙදර ඇවිල්ලා තිබුණ නිසා. ලිහිණි තනියම තමයි ගෙදර ආවේ. ලසන්ත ලිහිණිව හොයලා බැරිම තැන අයමත් ගෙදරට ආවා. ගෙදර ආවේ ගොඩක් කලබලෙන්. නෑනි, තමාවෙන්නේ අරු මේ කිවරන් තල්ලා ගියාවත්ද? පැනලා ගිහින් උඹට නැට්ටවත් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ දැන්. ඉඳින්, තාම මං කියලා ඉවර නැහැ. මට එහෙම කියන්න තිබුණා මගේ ලොක්කි අනිත් කෙල්ල වගේ වුණා නම්. ගෙදර ආවද? ලිහිණි නංගි, ලිහිණි කාමරයට එන්න කලින් එළියට යන්න ඕනේ. අනේ අනේ සෝරි නංගි, මේ මට වැදගත් වැඩකට යන්න ඕන එකපාරට. ඒකයි ඔය මගේ අරුණ. මම පාර දන්නවනේ, ගෙදර ආවා. මේ ඒක නෙමෙයි, කොහොමද වැඩේ? අරු අම්මුණන් කතා කරේ එම නෑනේ. හරි හරි, දුක තමයි රංජනී, මොනව කරන්නද? ඒ වුණාට වඩ මං ඉන්නවනේ. මං වට තෑක්කක් ගෙනවා. මොකද්ද කියලා අහන්න නැද්ද? මොකද්ද? මේ රතු රෝස මත ලස්සනයි. ලස්සනයි. ආදරය කියන්නේ වචනෙන් විස්තර කරන්න බැරි තරම් ගැඹුරු දෙයක් කියලා ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි වේ ලසන්තයි. මට උරුම වෙලා තියෙන්නේ මේ වගේ සිල්ලර ආදරයක් එක්ක මගේ මුළු ජීවිතේම ගෙවන එක විතරයි. සීන කැන්දන ආදරේ. ලිහිණිට ඊයේ දවසත් අද දවසත් ගොඩක් සතුට හිතෙන දවස් දෙකක්. මොකද කාලෙකට පස්සේ එයාට දැනුණු ආදරය අභිලාෂ්ව දකින්න ලැබිච්ච එක නිසා ලිහිණි හිටියේ ගොඩක් සතුටින්. ඒත් හෙටින් පස්සේ ආයමත් ලිහිණිට පහුගිය දවස්වල වගේම සුපුරුදු විදියට ආයමත් ඉන්න සිද්ධ වෙනවා. ඒක මතක් වෙනකොට ඒක එයාට ලොකු වේදනාවක්. හෙටින් පස්සේ ආයමත් කවදාවත් අභිලාෂ්ව මුණගැහෙන්න ලැබෙන්නේ නැහැ කියලා ලිහිණි දන්නවා. ලිහිණිට හිතුනේ ලසන්ත තමන්ව බඳින්න කලින් අභිලාෂ් තීෂාව මැරි කරාවි කියලා. අප්පච්චි,
ඉස්සර දුක හිතෙන හැම වෙලාවකම මං කවි ලියනවා. මං එදා හිතුවා මං ඒ කාලේ විඳපු දුක වේදනාව තමයි මේ ලෝකේ කෙනෙක්ට දැනෙන්න පුළුවන් ලොකුම දුක කියලා. ඒත් අද එක කවි පදයක් අමුණ ගන්න බැරි තරමටම මගේ හිත හිර වෙලා අපච්චි. සර් තවමත් එදා වගේම මට ආදරය කරනවා. මං ඒ ආදරයට ලෝභයි. ලිහිණි, ආදරය කරන්න තීරණය කළේ අපි දෙන්නම එකතු වෙලා. ඉතින් ඔයාට වෙන් වෙලා යන්න තනියෙන් තීරණයක් ගන්න බෑ ලිහිණි. අපි දෙන්නම දන්නවා අපි අපිට ආදරය කරනවායි කියලා. මාව මෙහෙම මගහරින්න එපා ලිහිණි. ඔයාට පව් සිද්ධ වෙයි. හුඟක්ම ආදරය කරන කෙනෙක්ෙන් අපිට අපේ හැඟීම් සිතිවිලි කවදාවත් හංගන්න බෑ. ඔයාට එහෙම හිතිලා නෑ ලිහිණි. ඔයාට බොරු කියන්නත් බෑ. ඔයා මාරුවෙන් ඔය වචන ටික ගැටගහද්දි ඔයාගේ අහිංසක මූණ රතු වෙනවා. ඔයාට බෑ මගේ ඇස් දෙක දිහා කෙලින් බලන්නත්. ඔයා මට ආදරේ ලිහිණි. ඔයා මට ආදරේ. මට අතර මග නවතින්න වෙනවා සර්. මම එතනින් එහාට ජීවත් වෙන්නේ මම මවාගත්ත සුන්දර ලෝකෙක. ඒ හීනේ, ඒ සුන්දර ලෝකෙ කිසිම බාධාවක් හිරිහැරයක් නැතිව සර්ටයි මටයි සතුටින් ඉන්න පුළුවන්. ලොකී, වෙනද අම්මා මට නිදාගන්න කියනවා. අම්ම ඇවිල්ලා මන් දිහා බලලා ආපහු හැරිලා ගියා. අම්මා දන්නවා දැම්මට මෙහෙම කරන්න කියලා දෙන්න බලාපොරොත්තුවක් ඉතුරු වෙලා නෑ කියලා. ලසන්තගේ මනමාලි වෙලා මගේ ආදරේ මලගම දැක දැක අඬා මට හැමදාම ඉන්න වෙයි අප්පච්චි. ඊන කන්දන ආදරේ අභිලාෂ්ට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා දැන්. පෞගේ දවස්වල පොඩ්ඩක් හරි හිත හදාගෙන හිටියනම් ආයමත් ලිහිණි ඔෆිස් එකට ආවට පස්සේ අභිලාෂ්ගේ හිත ආයමත් පරණ තත්ත්වෙටම වැටිලා ඉවරයි. ඒකත් එක්ක ගෙදර අය ගොඩක් සතුටෙන් හිටියත් අභිලාෂ්ට ඒ සතුටත් එක්ක එකතු වෙලා සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. වැඩක් නැහැ. මගේ ආදරේ සින්දුවක වචන අතරේ හංගන්න බෑ ලිහිණි. ඔයාගේ දුකෙන් පිරුණු ඇස් මලානික වෙච්ච කම්මුල් බලාපොරොත්තු බිඳ වැටිච්ච වචන මේ හැමදේම මගේ හිතේ ඔයාගෙන තියෙන ආදරේ වැඩි කරනවා ලිහිණි. ඒ හැම වේදනාවක්ම නැති කරන්න ඔයාව මල් ළඟින් තියාගෙන මලක් වගේ බලාගන්නයි මට ඕන මගේ පුංචි කෙල්ලේ. ප්ලීස් අබි, අනේ බනින් නැතුව මේ ඩ්‍රෙස් එක ලස්සනද නැද්ද කියලා විතරක් කියන්නකෝ. හොඳයි. අපි මේ අපේ එන්ගේජ්මන්ට් ඩ්‍රෙස් එක නිකන් ඔහෙ බලාගෙන ඉන්න නැතුව මොනහරි කියන්නකෝ. අපි දැන් ඔයා කාවද මැරි කරන්න යන්නේ?
අනේ ඇයි අපි ඒ වගේ ප්‍රශ්න අහන්නේ? අපි මං ඔයාගේ ඩ්‍රෙස් එකත් මේ ෆ්‍රොක් එකට මැච් කරලා තෝරගත්තා. ඔයාට සූට් වෙනව නම් ගමු. ඕකේ? මැරි කරනවා කියන්නේ මොකද්ද ටීෂා? මැරි කරනවා කියන්නේ ඉතින් මැරි කරන එක. මැරි කරපු දෙන්නෙක්ට එක වහලක් යට අඳුරන්න නැති දෙන්නෙක් වගේ ඉන්න පුළුවන්ද? අනේ ඇයි අපි දිග්ගටම ඔය වගේ විකාර ප්‍රශ්න අහන්නේ? ඒක විකාර ප්‍රශ්නයක් නෙවෙයි ටීෂා. අපේ අම්මට ඔයාට ඕන දෙන්නේ අපි දෙන්න මැරි කරනවායි කියන එක. ඒක ඒ විදිහටම වෙයි. ඒත් එක ගෙදර අඳුරන්න නැති දෙන්නෙක් ඉන්නවා වගේ විඳව විඳව ජීවත් වෙනවා. Don't worry abi. මටෝනි ඔයා මගේ කියලා ලෝකෙටම පෙන්නන්න. But ඒකෙන් කියන්නේ මං ඔයාට ලව් කර කර ඔයා ළඟට වෙලා ඉන්නවා කියලා. ඔයා විඳවන්න මම සතුටු වෙනවා. සීන කැන්දන ආදරේ හීනයක් නොබී හැබෑවක් කරගන්න පෙරම්පුරණ ආදරයක් හීන කැන්දන ආදරය කියන්නේ. ලසන්ත අදත් ලිහිනිව ඔෆිස් එකට එක් කරගෙන ගියා. ලිහිනිට හරි පුදුමයි ලසන්ත මේ වගේ දෙයක් කරන එක ගැන. ලිහිනිට හිතුනේ ලසන්තගේ මොකක් හරි වෙනසක් වෙලාවත්ද කියලා. ඒත් ලිහිනි ඒ ගැන ලසන්තකින් අහන්න ගියේ නෑ. මොකද ලසන්ත එක්ක එහෙම දේවල් කතා කරන්න තරම් ලිහිනි ගිහිතේ ලසන්ත ගැන බැඳීමක් තිබුණ නැති නිසා. මොකදාලෝ මේ හරියට නිකන් මරන්න ගිනින හරක වගේ හිනා වෙලා ඉන්නවගෝ. හිනා වුණහම මොනවද හම්බ වෙන්නේ? අර සිනාසි තර වෙන්න කියලා කියන්නේ. කවඩියක් මාත් උනට ගමන්නේ. මං එහෙම ආසයි. හිනා වෙනවා. මං ඉස්කෝලේදිත් කරේ චිත්‍ර ලසන්තයි. ඉස්කෝලේ නාට්‍ය විෂය උගන්වද්දිවත් රංගපාන්න ඕන වෙලා තිබුණ නැහැ. ඒ හින්දා මට ඇත්ත ජීවිතේ රංගපාන්න කොහෙත්ම ඕනේ නැහැ. ආ එහෙමද? හරි හරි. එහෙනම් ඔහොම තොල පිට පෙරලගෙන අත කජුලෙල්ල වගේ තියාගෙන දිගටම ඉන්නවද? අන්න අන්න පේනවද? තමුසේ බන්දන් හදපු කපුහාමිනේ. එදා කරන්න බැරි වෙච්ච මගුල අද කරගන්න පුළුවන්ද කියලා කතා කරලා බලනවද? මං ආසයි අරු මගේ මාළු පීපාරක් කාලා වැල්ලේ පත බෑවිලා ඉන්නවා බලන්න. බයිනෝ ලිහිනි, මං දැක්ක ඔයා බයික් එකේ එනවා. ඒත් මං දැක්කේ නෑ වගේ හිටියේ ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා. ඔයා ඔක්කොම දන්නවනේ උපේක්ෂා. එයා කියන්නේ අපේ සම්බන්ධය ආයේ අලුත් වුණොත් සර්ගේ ජීවිතේ නැති කරනවා කියලා. මං ඒක වෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැහැ කියලා ලසන්ත අයියා දන්නවා. ඒක අයියා හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. ලිහිනි, ඔයාට අදටත් අවස්ථාව තියෙනවා අභිලාෂෙක් මේ ලෝකෙ කොහේ හරි ඈත රටකට ගිහින් ඔයාලගේ ජීවිතය හදාගන්න. මං ඔයාට කලිනුත් කියලා තියෙනවනේ අපේ නැන්දීනේ ඕස්ට්‍රේලියාවල. ඉතින් ළමයෝ මට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලව එහෙ යවන්න පුළුවන්. අපි දෙන්නගේ සතුට වෙනුවෙන් තව ජීවිත ගණනාවක් බිලි දෙන්න මට බෑ උපේක්ෂා. මට කවදාවත් ඒ තීරණය ගන්න බෑ. සීන කැන්දන ආදරේ අභිලාෂද ඔෆිස් එකට ආවේ ඔෆිස් එකේ යාට පැවරලා තියෙන වැඩ ගැන හිත හිත නෙමෙයි. එයාද ඔෆිස් එකට උදෙන්ම ආවේ ලිහිනිව හිතපුරා දකින්න පුළුවන් අද දවසේ විතරයි කියලා එයා දන්න නිසා. අභිලාෂ හැමෝටම කලින් ඔෆිස් එකට ඇවිල්ලා ලිහිනි එනකන් මග බලාගෙන හිටියේ. ඉස්සර මම මෙතන ඉඳලා
ඔයා එනකල් මග බලාගෙන හිටියේ. ඔයාට ඔයාට මගේ ඇස් මගහැරලා යන්න බැරි වෙන්න. හදත් මම බලාගෙන ඉන්නේ ඔයාව දකින්න. ඔයාව මට නොලැබෙන බව දැන දැනත් මගේ හිත කෑ ගහලා ඉල්ලන්නේ ඔයාවලේනේ. ආ උඹ කුකුල අතේ අරගෙන ආවද නැත්නම් කුකුල උඹව කුකුද්දලා එක් කරගෙන ආවද? මෙච්චර උදෙන් ආවේ? කවුරු හරි මට කෝද්දන්න ඊමට නිඳ යන්න එපේ බා. උඹ නිදි මරුවා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ නේ මචං. මේ කටවාගෙන ඉඳ බා. ලේනියනවා. ආ ගුඩ් මෝර්නින් දෙන්නටම. ඔන්න මගේ අයිතිකාරි මං වෙන් කරගන්න. ලේනි බයි. බයි. ගුඩ් මෝර්නින් මගේ පුංචි කෙල්ලේ. අනේ සර් මට මෙච්චර ආදරෙන් කතා කරන්න එපා. මට මං වටේ තියෙන හැම බැම්මක්ම කඩලා දාලා සර් ළඟට දුවගෙන එන්න හිතෙනවා. ලිහිණි ගුඩ් මෝර්නින් සර් මං යනවා. ලිහිණි ලිහිණි ඉක්මනින්ම අභිලාෂ් ළඟින් පිට වෙලා ගියේ. එයා අභිලාෂ් ළඟ ගත වෙන හැම තත්පරයකදීම තව තවත් අභිලාෂ්ට ලං වෙනවා මිසක් එයාගේ හිත අභිලාෂ්කින් දුරස් වෙන්නේ නැහැ කියලා ලිහිණි දන්න නිසා. ලිහිණිට හිතුනේ එයා අමාරුවෙන් හංගගිනින් ආදරය පොඩ්ඩක් හරි අභිලාෂ්ට ආයමත් දැනෙන්න පටන් ගත්තොතින් ඒක දෙන්නටම ලොකු වේදනාවක් වෙයි කියලා. මේ වෙනකොට ලිහිණි දවසේ වැඩ ටික හිතුවටත් වැඩි ඉක්මනට ඉවර කළා තිබුණා. Excuse me madam. Yes Lihini. Come in. වැඩ ඉවර කරාද? මට හතරට කලිනු යෝන උනේ. Too early. ඒකට කමක් නැහැ. It's okay. Madam මං ඊමේල් එකක් යවුවා. Good. ඒ කියන්නේ මට ඉක්මනටම බ්‍රයන් ගෙන් කෝල් එකක් එයි. මං කිව්වා විතරයි. Hello. බ්‍රයන් මොකද්ද වර්කර්ස්ලා දෙන්නේ ගහගෙන? ඉතින් ඒක මට කියලා හරියනවද? ඒක ඔයාලගේ HR මැනේජර්ට කම්ප්ලේන් කරන්න. ෆැක්ටරි එකේ කාට හරි හෙඩෙක් එකක් හැදුනොත්
මට ඒක කියනවා නොන්සන්ස්. මේ ඔයලම යන්න ඕන වුණොත් මං කතා කරන්න. ඕකේ ඕකේ මැඩම්. මොනවා වුණත් මේ ඩිසයින් එක ෆේල් වෙන විදිහක් නම් නෑ මැඩම්. ඒක කිව්වම හලා යන්න ළමයෝ. මං කතා කරන්නම් කිව්වනේ. හරි මැඩම්. හෙලෝ ඔබ්‍රයන්. හෙලෝ 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 හෙලෝ. මට මේ ලයින් එක ක්ලියර් නැහැ. මොකද? හරි 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 දැන් හරි කියන්න බ්‍රයන්. කලින් ඩිසයින් කරපු කෙනාම තමයි කරේ. මොකද කිව්වේ? ඒ ඩිසයින් එකත් ෆේල්.